මොනතරම් ආහාර වර්ග අපට රස විඳින්න ලැබුණත් ලාංකිකයන් විදියට කොස්වලට අපේ තියෙන කැමැත්ත නම් අඩු වෙන්නේ නැහැ. කොස් විවිධ විදියට කන්න අපි හරිම ආසයි. අද මම සූදානම් වෙන්නේ ගමේ විදියට කොස් මැල්ලුමක් රසට හදන්නයි. විශේෂයෙන්ම මගේ ආච්චි අම්මා රසට හදපු කොස් මැල්ලුමේ රස මතක් කරගෙන ඒ විදියටයි මම අද මේ කොස් මැල්ලුම හදන්න යන්නේ. මේ කොස් මැල්ලුම හදන්න මම අද ගන්නේ ෆ්‍රෝසන් කරපු කොස් ටික. විදේශවල ඉන්න බොහෝ අයට කොස් වගේ දේ ලැබෙන්නේ මේ විදියට අධිශීත කරලා. නැත්නම් වියලි කොස් ගන්නත් පුළුවන්. මේ ෆ්‍රෝසන් කරපු කොස් එක හරිම නැව්. කොස් හැදෙන කාලෙට වැඩිපුර තියේනම් මේ විදියට අධිශීතකරණේ තැම්පත් කරලා තියාගත්තනම් නැති කාලෙට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මම බෑගකට විතර කලින් මේ කොස් බෑග් එක ශීතකරණයෙන් එළියේ අරන් තියපු නිසා දැන් සාමාන්‍ය තත්වයට ඇවිත් තියෙනවා. මුලින්ම මම මේ කොස් ටික සෝදගෙන එන්නම්. මුලින්ම කොස් ටික තම්බ ගන්න ඕනේ. කොස් ටික වළඳකට දාලා කහකුඩු ටිකක් එකතු කරනවා. දැන් වතුර එකතු කරගන්න ඕනේ. මේ විදියට කොස්වල මට්ටමට වඩා චුට්ටක් අඩුවෙන් වතුර එකතු කරගන්න. ඔයා කොස් සැට එකතු කරනවා නම් මුලින් කොස් ටික දාලා ඊළඟට සීඩ්ස් ටික දාලා ආයේ තට්ටුවක් විදියට උඩින් කොස් එකතු කරගන්න. දැන් හට්ටිය වහලා මද ගින්නේ කොස් ටික තැම්බ ගන්න. කොස් ටික තැම්බෙන අතරේ අපි පොල් මැල්ලුම හදාගනිමු. හීනියට කපාගත් රතුළුණු සුදුළුණු ගෙඩි හතරක් විතර වගේම අමු මිරිස් මම එකතු කරනවා. කොස් මැල්ලුමට අත්‍යවශ්‍යම දෙයක් තමයි කොච්චි මිරිස්. මම මෙතන නයි මිරිස් කරලක් අරන් තියෙනවා. හැබැයි ඉතින් අපේ ගෙදර වැඩිය සැරට කෑම කන්නේ නැති නිසා මම නයි මිරිස් කොච්චි කරලින් පොඩි කොටසක් විතරක් ගන්නවා. කරපිංචි ඉත්තක් කඩා ගන්න අමතකුණානේ. ඉන්නකෝ මම ඉක්මනින් අරගෙන ඉන්නම්. ඊළඟට කුඩු කරගත් කොත්තමල්ලි තේ හැඳි දෙකක් විතර වගේම සූදුරු තේ හැඳක් විතර බ්ලෙන්ඩ ජායකටම දාගන්නවා. කහකුඩු ලුණුකුඩු ගම්බිරිස් කුඩු එකතු කරගෙන හොඳට අඹර ගන්න ඕනේ. කොස් ටික මේ විදිහට මද ගින්න එහෙම නැත්තම් ගින්දර ගොඩාක් අඩුවෙන් තියලා තැම්බ ගත්තාම හොඳට පිටි තියෙන කොස් වර්ගයක් නම් විනාඩි කිහිපයක් ඇතුළත තැම්බෙනවා. දැන් මේකට ලුණු ටිකක් දාලා හැඳි මිටෙන් කලවම් කරගන්නවා. ඊට පස්සේ පොල් සම්බෝලය උඩින් මෙහෙම තුනීවට දාලා වහලා විනාඩි කිහිපයක් තියෙනවා. එතකොට පොල් ටිකත් මැලවෙනවා. ඊට පස්සේ කොස් මැල්ලුම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඒ ගමන්ම උකු කිරි මේස හැන්දක් දෙකක් මැල්ලුමට හින්න. මට මතක විදිහට මගේ ආච්චි අම්මා නම් පොල් අහුරක් අතට අරගෙන කිරි ටික කොස් එකටම මිරිකලා දානවා. මේ පොල් කිරි ටික නිසා කොස් මැල්ලුමේ රස තවත් වැඩි වෙනවා.
දැන් ඉතින් බෙදා ගන්න වෙලාව හරි. මේ කොස් මැල්ලුම විතරක් කිරි හොද්දක් එක්ක රසට කන්න පුළුවන්. මේ වගේ වීඩියෝ තවත් බලන්න වීඩියෝ කුක්බුක් එක සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන් එක්කත් ෂෙයා කරන්න. අලුත් රසයක් එක්ක අලුත් දවසක ඉක්මනින්ම හමුවෙමු.